මෙවර විසවිස ලෝක කුසලානයට තව දින 40කටත් අඩු දින සංඛ්‍යාවක් ඉදිරි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි තරගයේ ජූනි 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එතකොට මැයි මුල් සතිය වගේ වන විට සංචිත නම් කිරීම සිදු කරනු ඇති. මැයි 25 වෙනිදා වෙනකන් නම් කරපු සංචිතවල සංශෝධන කරන්නට අවසර තියෙනවා. හැබැයි 25න් පස්සේ සංශෝධන කරන්නට අවසරයක් නැහැ ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය නැතුව. එතකොට ජූනි 3 වෙනිදා දකුණු අප්‍රිකාවත් එක්ක, ජූනි 8 වෙනිදා බංග්ලාදේශයත් එක්ක, ජූනි 12 වෙනිදා නේපාලයත් එක්ක, ජූනි 17 වෙනිදා නෙදර්ලන්තයත් එක්ක ශ්‍රී ලංකාව පළවෙනි වටය ක්‍රීඩා කිරීමට නියමිතයි. එයින් අංක 1 හෝ අංක 2 බවට පත් වුනොත් විතරයි සුපිරි 8 දෙනාගේ වටයට ශ්‍රී ලංකාවට යාමට හැකියාව තිබෙන්නේ. ඉතින් ලොකු අභියෝගයක් අපිට තියෙනවා බැලු බැල්මට. දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය කියන කණ්ඩායම් පසු කරමින් අනිවාර්යයෙන්ම 1 හෝ 2 බවට ශ්‍රී ලංකාවට පත්වීමට සිදුවනවා. ඉතින් ශ්‍රී ලංකාවේ දැන් මූලික සංචිතයක් නම් කරලා තියෙනවා. අතරම 32ක සංචිතයක් නම් කරා. ඒ 32කිනොත් 25ක අවසාන සංචිතයක් නම් කරලා තියෙනවා මේ වන විට. ඉතින් ක්‍රීඩකයන් 7 දෙනෙක් ඉවත් කරලා 25 දෙනාගේ සංචිතය නම් කරනවා. එතකොට මේ 25නොත් තව ක්‍රීඩකයන් 10ක් ඉවත් කිරීමට නියමිතයි 15 දෙනාගේ සංචිතය නම් කිරීමට. එතකොට මැයි පළවෙනි සතිය වගේ වන විට 15 දෙනාගේ සංචිතය නම් කිරීමට නියමිතයි. හැබැයි ඊට අමතරව අතිරේක ක්‍රීඩකයන් 2-3 දෙනෙකුත් නම් කරන්නට ඉඩ තිබෙනවා. මෙවර සියලුම කණ්ඩායම් ඇමරිකාව බලා ක්‍රීඩකයන් 2-3 දෙනෙක් අතිරේකව ගෙන යාවි. මොකද ආබාධ එහෙම සිද්ධ වුණොත් එහෙම, දැන් ශ්‍රී ලංකාව වගේ රටවල් වලින් ඇමරිකාව බලා ගෙන යන්නට ගියොත් එහෙම දින 2ක් විතර යනවා ක්‍රීඩකයන්ට ළඟා වෙන්න. ඊට පස්සේ ඔවුන් ඒ පරිසර තත්ත්වයන්ට සහ ක්‍රීඩාංගනවලට ඒවට අනුගත වෙන්න තව දවසක් 2ක් මහන්සි එහෙම ගිහිල්ලා ගියාම තව යනවා. එතකොට දවස් 4ක් විතර යනවා ක්‍රීඩකෙක්ට සාමාන්‍යයෙන් සෙටල් වෙන්න. හැබැයි ඒ නිසා අතිරේක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් හැම කණ්ඩායමක්ම මේ ඇමරිකානු කලාපයට ගෙනියයි කියලා විශ්වාස කරන්න පුළුවන්, විශේෂයෙන්ම සියලුම කණ්ඩායම් සත්කාරක රටවල් හැර. ඉතින් 25 දෙනාගේ සංචිතයට ඇතුළත් වෙච්ච ක්‍රීඩකයන් ගැන අපි කතා කරොත් එහෙම වනිදු හසරංග නායකයා, චරිත් අසලංක උපනායකයා, පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, සදීර සමර වික්‍රම, ඇන්චලෝ මැතිවුස්, දසුන් ශානක කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, ධනංජිත් සිල්වා, මයිස් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ විජයකාන්ත්, වියස්කාන්ත්, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, දිර්ෂාන් මදුෂංක, මතීෂ පතරන, නුවන් තුෂාර, ප්‍රමෝද් මදුෂාන්, විනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ. ඉතින් මේ ක්‍රීඩකයන් 25 දෙනාගෙන් තව 10 දෙනෙක් ඉවත් වීමට නියමිතයි. එතකොට බැලූ බැල්මට අපිට හිතා ගන්නට පුළුවන් ක්‍රීඩකයන් 12ක් 13ක් ඉන්නවා මෙවර සංචිතයට නම් වෙයි කියලා. මොකද පසුගිය තරඟාවලිත් එක්ක ඒවයි දක්ෂතා සහ අත්දැකීම් ඔක්කොමත් එක බලපුවම, කණ්ඩායමේ සංයුතිය වගේ දේවල් බලපුවම මහා ලොකු වෙනස්කමක් මේ කණ්ඩායමේ වෙන එකක් නැහැ පසුගිය තරඟත් එක්ක බලපුවම. එහෙම බලපුවම පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, වනිදු හසරංග, චරිත් අසලංක කියන පිතිකරුවන් 6 දෙනා ඉදිරියෙන්ම සිටිනවා මෙවර සංචිතයට නම් වීමට. ඉතින් මේ ක්‍රීඩකයන් 6 දෙනා විශේෂම තුන් ඉරියව් සහ පිතිකරුවන් විදිහට ගත්තාම ඉදිරියෙන් සිටිනවා මේ ක්‍රීඩකයන් වනිදුත් එක, වනිදු තුන් ඉරියව් ක්‍රීඩකෙක් විදිහට. එතකොට පන්දුයවන්නන්ගේ පැත්තෙන් ගත්තාම අනිවාර්යයෙන්ම නම් වෙයි කියලා අපිට හිතන්නට පුළුවන් ක්‍රීඩකයන් ගත්තාම දුෂ්මන්ත චමීර, දිර්ෂාන් මදුෂංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, මයිස් තීක්ෂණ කියන ක්‍රීඩකයන් 5 දෙනා අනිවාර්යයෙන්ම මේ සංචිතවල සිටීවි කියලා අපිට විශ්වාස කරන්නට පුළුවන්. එතකොට 11 දෙනෙක් අනිවාර්යයෙන්ම මේ සංචිතයේ සිටීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එතකොට ක්‍රීඩකයන් 3-4 දෙනෙක් තමයි අමතරව නම් වීමට තිබෙන්නේ. එතකොට ඒ ස්ථානවලට සදීර සමර වික්‍රම, කුසල් ජනිත් පෙරේරා, බානුක රාජපක්ෂ, ධනංජිත් සිල්වා, ප්‍රමෝද් මදුෂාන්, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, ඔය වගේ ක්‍රීඩකයන්ගෙන් 4-5 දෙනෙක් තෝරා ගැනීමට තව ඉඩ තිබෙනවා මූලික සංචිතයට පැමිණීමට. ඒ වගේම අතිරේක ක්‍රීඩකයනොත් ඔතනින් තෝරා ගනීවි. ඉතින් කොහොම වුණත් මේ 25 සංචිතයනොත් ක්‍රීඩකයන් 10 දෙනෙක් නිල වශයෙන් ඉවත් වීමට නියමිතයි. එතකොට මැයි මාසයේ මුල් දිනවලදී මේ සංචිතයේ අන්තර් සංචිත තරඟ පැවැත්වීමට නියමිතයිලු. එතකොට ඒ තරඟවලින් ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයනොත්, දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ගෙනුත් කණ්ඩායම තෝරා ගැනීමට තව අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුව තීරණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි බලමු නිසාධක ගොඩක් එක්ක නායකයත් පුහුණුකරුවොත් කතා කරලා තේරීම් කමිටුව තීරණය කරයි අවසාන 15 දෙනා කවුද, අතිරේක ක්‍රීඩකයන් කී දෙනෙක් යනවද, ඒ කවුද කියන කාරණය. channel එක subscribe කරන්න,
සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.